නා ගන්නේ නා ගෙවන්න පුළුවන් සැලසුම් එක්කනේ දැන් මේ ක්‍රියාවලිය ඉස්සරහටම යන්න වෙනවනේ මේ විදිහටම නම් යන්නේ ඉතින් මොකද්ද වෙන වෙනස රටක් ඉස්සරහට යන්න ණය ගන්න සිද්ධ වෙනවා හැබැයි ප්‍රශ්න තියෙන්නේ අපි ඒ ණය කොතරම් දුරට ඵලදායි ලෙස යොදවනවද කියන එක සහ අපට ණය ගෙවීමේ හැකියාව කොහොමද කියන එක තමයි වැදගත්ම දේ ඒ රට සමත් වෙන්න ඕනකම තියෙනවා තමන්ගේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙල ඒ අස්සේ ක්‍රියාත්මක කරගන්න පක්ෂයක් හැටියට අපි මේක විශ්වාස කරන්නේ හරි අර්බුද කළමනාකරණය කර ගැනීමේදී ණය ප්‍රතියෝගිතකරණය කර ගන්න අපිට තියෙන IMF එක නම් මේ වෙලාවේ තියෙන ටූල් එකක පාවිච්චි කර ගන්න ඕනකම තියෙනවා දැන් බංකොලොත් භාවයේ මිදිලා තැනකටනේ ඇවිල්ලා තියෙන්නේ දැන් මෙතනින් ඉස්සරහට යන ක්‍රමවේදිනේ හදන්න ඕනේ දැන් තුන්වෙනි අධිහරත් IMF එකේ ඒ ලැබෙන දේත් එක්ක සැලැස්ම කොහොමද දැන් අපි දැක්ක ලෝකයේ වෙනත් රටවල් මෙතෙන්ට එන්න පළවෙනි කාරණේ තමන්ගේ රට සම්පූර්ණ කරගත යුතු කාරණා ටික තියෙනවානේ ඔවුන් ගත කරපු කාලයන් ඔවුන් ඒකට කරපු කැපකිරීම ගත්තොත් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් ආජෙන්ටිනා වගේ රටක් ඔවුන් මම හිතන අටපාරක් ආජෙන්ටිනා බංකොලොත් වෙලා තියෙනවා හැබැයි ආජෙන්ටිනා වගේ රටකට සිද්ධ වුණා ඔවුන්ගේ රාජ්‍ය සේවය අඩු කරන්න. ග්‍රීසියට සිද්ධ වුණා රාජ්‍ය සේවයෙන් 20%ක් අඩු කරන්න. විශ්‍රාම වැටුප් වලින් 30%ක් කපා හරින සිද්ධ වුණා. ග්‍රීසිය පාසල් වැහුවා සහ පාසල් ඒකාබද්ධ කළා. ඒක ඉතාම දුෂ්කර කොන්දේසි වලට කැප කරන සිද්ධ වුණා ඔවුන්ගේ ආර්ථිකය අර කියන මට්ටමට ගේන්නේ. බදුන ගහන රටක් ලෝකේ නැහැ නේ. බදු වලින් තමයි රාජ්‍ය ආදායම මේ ප්‍රමාණයට ගේන්නේ. හැබැයි මේ ගේන ගමන්ම ආර්ථිකයේ දුෂ්කරය වෙනුවෙන් දැන් උදාහරණ රාජ්‍ය සේවකගේ වැටුප් අපි රුපියල් 10,000කින් වැඩි කරනවා. ග්‍රීසියේ මේක 20%කින් කපනවා. එතකොට අපි විශ්‍රාම වැටුප් වැඩි කරනවා. මේ විශ්‍රාම වැටුප් කපනවා අනිත් රටවල්. ඒතකොට ඒ නිසා මේ රටවල් වලට විශාල කැපකිරීම ප්‍රමාණ කරන සිද්ධ වුණා අපි අපේ ආර්ථිකය කළමනාකරණය කරගත්තා මේකේ පේන් එක වේදනාව ජනතාවට දෙනවා වෙනුවට අපි ආර්ථිකය කළමනාකරණය කරගත්තා මේක කළමනාකරණය ඒක තමයි මම කියන්නේ ජයග්‍රහණය ඔබතුමන්ලා ආණ්ඩුව ගත්තොත් ඔබතුමන්ලා බේරණ ක්‍රියාවලියත් එක්ක කොහොමද කරන්නේ අපි කොහොම පැහැදිලි අපි හම්බෙච්ච වෙලේ අපි ඒගොල්ලන්ට කියලා තියෙනවා අපි පක්ෂයක් විදියට අපි කියලා තියෙන අසාධාරණයි ඔබතුමාලා 7.2කට රික්වෙස්ට් කරන්නේ සරල සුන්දර ලද බොළඳ එකක් නෙමෙයි අපේ ආදායම උනා ටුවරිසම් එක තියෙනවා අපේ විදේශ රටවල වැරක්කියා කළ මිනිස්සු අපි මේ ආර්ථික ඩොලර් බිලියන් 14 අවුරුදු එක්ස්පෝර්ට් අපේ මිනිස්සු කර්මාන්ත ශාලාවල ඇඟලුම් ශේෂ්ඨයේ දිවාරාත්‍රී මිනිස්සු වැඩ කරලා මේ GDP එක අපිට අරන් දෙන්නේ. එතකොට 130 ගානක් බදු ගෙවන අපි ආණ්ඩුවක් විදියට එකෙල්ලේ රනිල් වික්‍රමසිංහ මහත්තයා 7.2කට දේශපාලන න්‍යාය පත්‍රයකට එකඟ වුණොත් මේක සාපරාධී ක්‍රියාවක්. මේක මේ රටේ ලක්ෂ 200 මිනිස්සුන් බිත්තියට හිර කරන දේශපාලනික තීන්දුවක්. මේක නවත්තන්න ඕනේ. මේක 7 ගානට ගියොත් අපිට උරුත්තු දෙන්නේ නැහැ. අපි එල්ලන එකම ඉල්ලීම තමයි ඒගොල්ලන්ගේ අපිත් එක්ක ඉදිරියේදීත් වැඩ කරන්න. හැබැයි මේතරින් පොඩ්ඩක් උඩට ගින් රටක් විදියට අපිට නැගිටි කකුල් දෙකෙන් නැගිටින්න අපිට හොඳ එහා කට් එකක් දෙන්න. මේ භූ දේශපාලනයේ තියෙන බලපෑම මත භූ දේශපාලනයේ රටවල් කළමනාකරණය කරන්න හැන්ඩල් කරන්න තියෙන ටූල්ස් නේ IMF එක, World Bank එක වගේ එක එක ආයතන ඉතින් රටක් අමාරු වැටෙනකොට තමන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ න්‍යාය පත්‍රයට මූණ දෙන්න පුළුවන් ශක්තිමත් බොහොම උපායශීලී ඒ කියන්නේ දැන් අපි වලේ වැටුණානේ. වලේ වැටුණාට පස්සේ අපෝ මේක මට කරන්න බෑ කියලා දුවන එක නෙමෙයි වැඩේ. මේ අභියෝගේ බාර නම් කවුද ඊළඟට ඒ වලෙන් ගොඩෙන්න පුළුවන් මිනිහා. ඉතින් එහෙම බැලුවට පස්සේ මේ වෙලාවේදී අපිට රටක් විදියට වැටිච්ච වලෙන් මේ අවසානයේදී අපිට මේ ද්විපාර්ෂික ණය අවසන් යූසුම් වලට එළබෙන්න හැකියාවක් ලැබිලා තියෙනවා. දැන් කොහොමද දැන් වලේ වැටිලා? කොහොමද දැන් ණය ගෙවන්න වෙනවා? දැන් අපි මොනවා හරි විවේචන ආණ්ඩු පක්ෂ විරුද්ධ පක්ෂ විවේචන තියෙනවා. දැන් ඒ විවේචනත් එක්ක මේ IMF හම්බෙන්නේ නැහැ කිව්ව අපිට අපොයින්ට්මන්ට් හම්බෙන්නේ නැහැ කිව්ව අපිට මේවා කතා කරන්න හම්බෙන්නේ නැහැ කිව්ව. නමුත් අවසානයේදී ඒ සියලු දේවල් සිද්ධ වීගෙන යනවා.